සාදරයෙන් පිළිගන්නවා හාට් ටීවී YouTube නාලිකාවට හාට් ටීවී YouTube නාලිකාව තුලින් අද ඔබට ඉදිරිපත් කරන්නේ කොරියාව ජපානය චීනය වගේ රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ නූඩල්ස් රෙසිපි එකක් මේ රෙසිපි එක මේ දවස්වල ලංකාවේ අපි අතර ගොඩක් ප්‍රසිද්ධයි ඒ තමයි රාමෙන් නූඩල්ස් මේ වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් රාමෙන් නූඩල්ස් ලංකාවේ තියෙන සාමාන්‍ය නූඩල්ස් භාවිතා කරලා ඒ රසටම ඒ වගේම ගෙදරදි හදාගන්නේ කොහොමද කියලා දත් බලමු वीडियो की वरनकम बालाना की रात मत आकर ना वा देंगा भी नूडल्स का खादन पटांगा मो मम्मूली में कोड़ी बाजने आप ले पेती है ला एक रा वत्रो कोप पे कह काला के कुत कर गाना वा वत्रो एक कुत कर गिना मेवी धीरा नाटा वा गाना मिन में वाके वत्रो हंदरा नाटा ना कोटा मामे एक रा इंस्टेंट नूडल्स पैकेट टेक के कुत कर गाना एक ने सामान्य ग्राम मसूवा की तरह සාමාන්‍ය ලංකාවේදී අපිට ගන්න තියෙන ඉන්ස්ටන්ට් නූඩල්ස් පැකට් වල බර තියෙන ග්‍රෑම් 80ක් විතර මම ඒ වගේ පැකට් එකක් තමයි මෙතනදී යූස් කරන්නේ ඊළඟට මේ නූඩල්ස් එක මෙන්න මේ විදිහට තම්බ ගන්න ගොඩක් වැඩියෙන් තම්බ ගන්න එපා එතකොට මේකේ හරි ගතියෙන්නේ නැහැ මෙන්න මේ වගේ වතුර හිඳෙනකන් තම්බ ගන්න මම දැන් ගෑස් එක ඔෆ් කරගන්නවා ඔෆ් කරගෙන ටික වෙලාවක් නිවෙන්න දෙන්න එතකොට වැඩි ජලයත් වාෂ්ප වෙලා ගානට එනවා කැරට් මෙන්න මේ විදිහට කපා ගන්න. මම ග්‍රේටර් එකක් භාවිතා කරලා මෙන්න මේ විදිහට කැරට් වල තීරු ඉරා ගන්නවා. මේ විදිහට ග්‍රේටර් එකක් වාට හොයා ගන්න බැරි නම් පිහියෙන් මේ විදිහට තීරු කපා ගන්න ඉස්සෙල්ලා. කපාගෙන මේ විදිහට චූටි කියුබ් වගේ හැදෙන විදිහට කපා ගන්න. මෙතනදි කැරට් මේස හැන්දක් වගේ එන ප්‍රමාණයට කපා ගත්තා නම් හොඳටම ඇති. සරසන්න අවශ්‍යයි නම් මේස හැදි කහමාරක් දෙකක් අතර ප්‍රමාණයක් කපා ගන්න. මෙතනදී ලුණු කොළ මේ විදිහට ගහක් ගන්නවා. පාට සරස ගන්න අවශ්‍ය නැහැ. මේ ලුණු බල්බයට උඩින් අඟල් එකහමාරක් ඉතුරු වෙන විදිහට තියලා කපා ගන්න. ඊළඟට මම ලුණු කොළ ටික මේ විදිහට කපා ගන්නවා. දැන් අපි එළවලු ටික සූදානම් කරගෙන ඉවරයි. දැන් මම සෝස් මිශ්‍රණය හදා ගන්නවා. මම මෙතනදී වතුර කෝප්ප කාලක් එකතු කර ගන්නවා. ඊළඟට සීනි තේ හැන්දක් එකතු කර ගන්නවා. ඊළඟට සෝයා සෝස් මේ සෑන්දි දෙකක් එකතු කර ගන්නවා. දැන් සීනි ටික දිය වෙනකන් සෝස් මිශ්‍රණය හොඳට කවලම් කර ගන්න. දැන් මම භාජනයක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් මේ සෑන්දි දෙකක් එකතු කර ගන්නවා. පොල් තෙල් එකතු කරගෙන ටික වෙලාවක් මේ විදිහට රත් වෙන්න දෙන්න. දැන් මම ඒකට තලාගත සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැන්දක් එකතු කර ගන්නවා. සුදු ලුණු එකතු කරගෙන රන්වන් පැහැයට එනකන් ටික වෙලාවක් බැද ගන්න. දැන් මම කපාගත්ත ලුණු කොළ වලින් කොටසක් එකතු කර ගන්නවා. කොටසක් සරසන්න තියා ගන්නවා. පාට සරසන්න අවශ්‍ය නැත්නම් ඒ සියල්ලම එක සැරේ එකතු කරන්න. දැන් මං කපාගත්ත කැරට් මේස හැන්දක් එකතු කර ගන්නවා. දැන් මේ ටික ටික වෙලාවක් මේ විදිහට කවලම් කර ගන්න. දැන් මං ඒකට කැලිමිරිස් කුඩු තේ හැන්දි දෙකක් එකතු කර ගන්නවා. කැලිමිරිස් කුඩු රසය අනුව එකතු කර ගන්න. ලුණු කුඩු තේ හැඳි කාලක් එකතු කර ගන්නවා. මෙතනදී ලුණු රසය අනුව එකතු කර ගන්න පුළුවන් වාට. දැන් මේ ලොලු ටික ටික වෙලාවක් මේ විදිහට කවලම් කරන ගමන් බැද ගන්න. මෙන්න මේ වගේ ටික වෙලාවක් බැදෙනකොට මම දැන් ඒකට අපි හදාගත්ත සෝස් මිශ්‍රණය එකතු කර ගන්නවා.
දැන් මේ සෝස් මිශ්‍රණය එකතු කරගෙන මේ විදිහට කවලම් කරගන්න. දැන් මේක ටික වෙලාවක් නටව ගන්න. සෝස් මිශ්‍රණය මේ වගේ හොඳට නටාගෙන එනකොට මම ඒකට හදාගත්ත නූඩල්ස් ටික එකතු කරගන්නවා. නූඩල්ස් ටික එකතු කරගෙන මේ ලෝළු මිශ්‍රණය හොඳට නූඩල්ස් වලට කවලම් වෙනකන් කවලම් කරන්න. දැන් මේ විදිහට හොඳට සැරෙන් සැරේ කවලම් කරන ගමන් මේ ඉස්ම ටික හිඳනකම් මම මේ විදිහට කවලම් කරගන්නවා. මේ විදිහට ටික වෙලාවක් කවලම් කරනකොට ඔයාලට දැනේවි අපි එකතු කරගත්ත සෝස් එකත් හොඳට දැවටිලා ලස්සනට හොඳට උකු වෙලා සෝස් එක ටික ටික හිඳෙන්න ගන්නවා. ඔයාලට කැමති නම් ටික වෙලාවක් මේ විදිහට කවලම් කරලා ඉස්ම ගතිය තියෙන වෙලාවෙදී ඔෆ් කරගන්න. නූඩල්ස් එක සම්පූර්ණයෙන්ම ලස්සන গোল্ডන් බ්‍රවුන් පාටක් එන්න ගන්නවා. එහෙම වෙලා සෝස් එක හොඳට හිඳෙනකම් කවලම් කරගන්න. මෙන්න මේ වගේ දැවටිල්ලට මේ වගේ තියෙන්න ඕන සෝස් එක ඒ ගානට නැකන් හදාගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රාමෙන් ස්පයිස් නූඩල්ස් එක. ඉතින් ඔයත් හදලා බලන්න. හදලා මොනවා හරි ගැටලුවක් තියෙනම් අපිට කමෙන්ට් කරන්න. අපි උත්තර දෙන්නම්. ඒ වගේම ඔයා නූඩල්ස් එක හදලා ටික ෆොටෝ එකක් අපේ Facebook page එකට post කරන්න කියලාත් මතක් කරනවා. මේ වීඩියෝ එක හොඳනම් යාළුවන්ට බලන්න share කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම අපේ වීඩියෝ එක හොඳනම් comment එකක් දාන්න කියලාත් මතක් කරනවා. මේ වගේ වෙනස් විදිහේ අලුත් රසවත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ස්තුතියි.